මන්තුමේ මොකද වුනේ අද? දින්න නේද? ඔව් ජයග්‍රහණය කරා. මං හිතන්නේ අපි ප්‍රාර්ථනා කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට පුළුවන් වෙන්න ඕන කියලා මේ රටේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳලා මේ රටට අනාගතයේදී හොඳ තත්ත්වයක් ලබා දෙන්න ජාත්‍යන්තර සහාය පුළුවන් තරම් ඉක්මනට අරගෙන පුළුවන් තරම් ඉක්මනින් මිනිසු ප්‍රාර්ථනා කරන මිනිසුන්ගේ ප්‍රශ්න වලට කතා කරන්න පුළුවන් අවස්ථාවක් මම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී අපි වාද ભેද වලින් ප්‍රශ්න වලින් පක්ෂ වලින් එක එක්කිනාට දුරස් වෙලා හිටියොත් අපිට මහ විශාල විනාශයකට මුහුණ දෙන්න වෙනවා. නමුත් මේ වෙච්ච දෙයින් දැන් අපි දැනගන්න ඕනේ Dan Ranil Wickremesinghe අපේ නව ජනාධිපතිතුමා හැටියටපත් වුණා. ඒ වගේම අනාගතයේදී තව ඉදිරි කට්ටියත් එකතු වෙලා මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් හැටියට ඉදිරියට ගෙන යාවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ජනතාවගේ ඉල්ලීම. ජනතාවගේ ඉල්ලීමට හැමතිස්සෙම උකන් දෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මේ ළඟ අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහත්මයාද මම හිතන්නේ බොහෝ විට එතුමා වේවි අනිවාර්යෙන්. දැන් හෙට ඉඳන් මේ පෙට්‍රල් ටිකක් ගෑස් ටිකක් දිගට මේ කියලා දැන් දැනටම මගට ඇවිල්ලානේ තියෙන්නේ දැන් මේ පෙට්‍රල් ඩීසල් දැන් සේර මේක ඇවිල්ලානේ පොහොරක් දුන්නා ඉතුරු පොහොර ටිකක් දෙන්න යනවා ඒ ප්‍රශ්න ඔක්කොම විසඳුණා. ඉතින් රටේ ජනාධිපති. රටේ ජනතාව මොන වගේ දේවල් කල්පනා කරනවද? හැබැයි ඉතින් දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් සියලු മന്ത്രിවරුන් දුන්නානේ. ඒ മന്ത്രിවරුන්ගේ පාර්ලිමේන්තුවේ බහුතරය කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පත් කරන රටේ ජනතාව ජනතාව රනිල් වික්‍රමසිංහ මාතර එකදු ආසනයක් හොදුන්නේ නමුත් මේක සුවිශේෂී අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක් අතීතයේදීවත් අපි කවදාවත් දැකලා තිබුණේ අපි බලාපොරොත්තු නොවෙච්ච විදිහට තමයි අපේ ජනාධිපතිතුමාව අහිමි වෙලා ගියේ. ඉතින් එවැනි අවස්ථාවක අපේ පක්ෂයටත් සියලු දෙනාම එකතු වෙලා ගත්ත තීරණයක් මේක. දලස් මන්ත්‍රීතුමාට මොකද්ද බුද්ධිමේ කරන්න කියන්න කිව්වේ වෙලාව? මං හිතන්නේ ඩලස් මන්ත්‍රීතුමා කියන්නේ බොහෝම හොඳ යහපත් മന്ത്രിවරයෙක් හොඳ කෙනෙක් හොඳ මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කරපු කෙනෙක්. ඔහුට නමුත් දැන් ඔහුත් එකතු වෙලා ඔහුට හොඳම තත්ත්වයක් ලබා දෙන්න ඕනේ. ලබා දීලා ඔහුත් එකතු කරගෙන මේ ගමන අපි යන්න ඕනේ. විපක්ෂ නායක ධූරයට මොකද වෙන්න ඕනේ දැන් මේ වෙනකොට? ඒකත් මං හිතන්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක කතා කරගෙන මේ සියලු දේ එකට එකතු වෙන්න ඕනේ. මේ කාර්යය විපක්ෂ නායක මෙයා පක්ෂ නායක එහෙම කී කී ඉඳලා බෑ. පුළුවන් තරම් ඉක්මනට එකට එකතු වෙලා වැඩ කරන්න.